ගාසා තීරයේ දකුණු දිගරාෆා නගරය සම්බන්ධයෙන් ඊශ්‍රායෙල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු බරපතල ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඔහු ඊයේ පැවසුවේ හමාස් සංවිධානයේ සමග සාකච්ඡා කරමින් පවතින සටන් විරාමය හමුවේ ගිවිසුමකට එළඹ හෝ නැතිව ගාසාවේ ඈත දකුණු රාෆා නගරයට ගොඩබිම් ප්‍රහාරයක් දියත් කිරීමට හමුදාව කටයුතු කරන බවයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සිය මැද පෙරදිග නිල සංචාරය සඳහා ඊශ්‍රායලයට පැමිණීමට පැය කිහිපයකට පෙර සහ ඉහළ මිත්‍ර වොෂින්ටනේ විසින් මතු කරන ලද දැඩි අනතුරු ඇඟවීම් නොතකා ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම දැඩි ප්‍රකාශය සිදු කර තිබුණා. යුද්ධයේ එහි සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමට පෙර අපි යුද්ධයේ නවත්වනු ඇතැයි යන අදහස ප්‍රශ්නයෙන් තොරයි. යනුවෙන් ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් විනාශ කිරීමට පොරොන්දු වූ නෙතන්‍යාහු පවසා තිබෙනවා. අපි රාෆා නගරයට ඇතුළු වන අතර සම්පූර්ණ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අපි එකඟත්වයක් ඇතිව හෝ නැතිව එහි හමාස් බලයනි තුරන් කරන්නෙමු යනුවෙන්ද ඊශ්‍රායෙල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසා තිබෙනවා. ඔහු එම ප්‍රතිඥාව ලබා දී ඇත්තේ ගාසා තීරයේ රදවා සිටින සමහර ප්‍රාණ අපකරුවන්ගේ පවුල්වලට බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායෙල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු මෙම ප්‍රකාශය සිදු කර තිබුණේ ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රවේශම් සහගත බලාපොරොත්තු මතු කර තිබූ ඇමරිකාව, ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයේ මැදිහත්කරුවන් සමග කයිරෝ නුවර සටන් විරාමයක් සඳහා සාකච්ඡා සිදු වෙමින් ඇති පසුබිමක් තුලයි. කෙසේ වෙතත් පලස්තීන හමාස් කණ්ඩායම පැවසුවේ දින 40ක සටන් විරාමයක් සහ පලස්තීන සිරකරුවන් විශාල සංඛ්‍යාවක් සඳහා ප්‍රාණපකරුවන් විශාල සංඛ්‍යාවක් හුමාරු කර ගැනීමේ සැලැස්මක් සිය පාර්ශවයේ විසින් සලකා බලමින් සිටින බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායෙල නිලධාරියෙක් AFP පුවත් සේවයේ වෙත පවසා ඇත්තේ රජයේ බදාදා රාත්‍රිය දක්වා පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටිනු ඇති බවයි. අනතුරුව සාකච්ඡා සඳහා පිරිසක් ඊජිප්තුවේ කයිරෝ වෙත යැවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු පවසා තිබෙනවා.